අයිබෝන් හරි දේ හරියටමගෙන එන සේද ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් සියලු මරණ කොළඹින් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළට प्रदेश කිහිපයකට පැනව සංචරණ සීමා හෙට සිට ඉවතට බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7ක් අද පෙරවරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කෙරේ දින 3ක් සැඟව සිටි කොවිඩ් ආසාදිත කත ඊයේ රාත්‍රියේ සොයා ගනි ප්‍රදේශ වාසීන්ගෙන් කාන්තාවට දැඩි විරෝධය හෙට දිනේ පාසල් ව්‍යවෘත කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් වලින් රජයට තවදුරටත් විරෝධය රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාණේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලාවේ විමල නාහිමියන් පත් කෙරේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙටින් ඇරඹේ. ප්‍රථමයෙන් දේශීය පුවත් कोविड-19 वायरस आसादने वी मेरठ दिनक तुलसिदु ऊ वैडिम मरण संख्याव ईये रात्रि दीवार्ता उना एलेस मियगोस एति पुत्कलिन संख्याव नवयक वन अतर ओन सिलु दिना कोलंब डिस्ट्रिक्ट आयात पुत्कलिन बवई रजे प्रवृत्ति डिपार्टमेंटुव संधान कले मे अतर कोविड आसादितिन किहिप देनेकु हमु विमत समग कुरुणेगल डिस्ट्रिक्टे सिलु तपल कार्यालय वसा दमा तिबेनवा कोविड-19 वायरस आसादने वी दिनक तुल मेरट सिदु ऊ वैडिम मरण संख्याव ये रात्रि दीवार्ता उना ए अनु ये दिने तुल पमना कोविड आसादित मरण नव्यक वार्ता ऊ बवाई राज्य प्रवृत्ति डिपार्टमेंटु निवेदने कले एलिस मियगिय पुत्कलिन अतर कोलंब देक प्रदेश पदिंची 57 हेवरेदी पिरिमी पुत्कलेक दवनवा मोहु कोलंब जातिकरो हलेदी मियगोस एति अतर मरणेट हेतु लेस दक्वेन्ने कोविड-19 आसादने समग एति ऊ न्यूमोनिया तत्वे सह आसादन कंपनयाई वेल्लंपिटिय प्रदेश पदिंची वयस अवुरुदु 65क पिरिमी पुत्कलेकुद कोलंब जातिकरो हलेदी मियगोस दवनवा मरणेट हेतु लेस दक्वेन्ने अधिक रुधिर पीडनय दियवेडिया रोगी तत्वे समग कोविड-19 आसादने वीमयि देमटकुट प्रदेश पदिंची 89 हेवरेदी पिरिमी पुत्कलेकुद कोलंब जातिकरो हलेदी मियगोस एति अतर मेम मरणेट हेतु लेस दक्वेन्ने कोविड न्यूमोनिया तत्वयि එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක්ද නිවසේදී මියගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය හා COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් ඇති අතර මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 සමග ඇති වූ හෘදයාබාධය. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී මොහු මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනයයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කරයවා තිබෙනවා. ඇය එම රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර නියුමෝනියා තත්වයයි. 76 හැවිරිදි කාන්තාවක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියා සහ ලේ විෂ වීමක්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හැමයේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4ක් සඳහා පනවා තිබූ සංචරණ සීමා හෙට උදෑසන 5ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල වැල්ලම්පිටිය කොළඹ කොටුව හා කොම්පංජ වීදිය යන පොලිස් බල ප්‍රදේශ හෙට උදෑසන 5ට හුදකලා තත්ත්වෙන් ඉවත් කරනු ලබන අතර බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පංජ වීදියේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මඩකුලිය මෝදර බ්ලූ මැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ් පාස් වෙරළබඩ ආදුරුප්පු වීදිය මාලිකාවත්ත දෙමටකොඩ කෙසෙල්වත්ත මරදාන පිටකොටුව හා වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශය සඳහා පනවා ඇති හුදකලා කිරීම තවදුරටත් බලාත්මකයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල කඩවත යන පොලිස් වසම් පමණක් හෙට උදෑසන පහට හුදකලා කිරීම ඉවත් කරනු ලබන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති මීගමුව රාගම වත්තල පෑලියකට හා කැලණි යන පොලිස් බල ප්‍රදේශය තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත බමුණුමුල්ල කිරිමන්තුඩාව කෝරාවල අටලුගම බටහිර බමුණුමුල්ල හා ගලහමණ්ඩේ යන ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට නැවත දෙනුම් දෙනතුරු හුදකලා කෙරුණා. මේ හුදකලා කිරීම ඉවත් කිරීමට හැකියාවක් ලැබුණේ එම ප්‍රදේශවල ජනතාව දක්වන ලද දායකත්වය නිසා. ජනතාව සංචරණ සීමාවලට අනුගත වෙමින් කටයුතු කරපු නිසා කොවිඩ් ආසාදිතයින් බිහි වුණේ නැහැ, අනුපොකුරු බිහි වුණේ නැහැ. ඒ නිසාම අපිට හැකියාවක් ලැබුණා. එම තත්ත්වයෙන් මුදා හැරීමට කෙසේ වෙතත් අලුතින් බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 7ක හුදකලා කිරීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ දිනේ සෞඛ්‍ය බලධාරීන් මේ ප්‍රදේශයේ යම් සීමා පනවනු ලැබුවා. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත කොවිඩ් මධ්‍යස්ථානයේ මගින් මෙම සීමා කිරීම පැනවීමට තීරණය කර තිබෙනවා. මේ අතර පසුගිය 19 වනදා රාත්‍රියේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිලිඳා දොරගෙන පලා ගිය කාන්තාව ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට පොලිසිය හා ගම්වාසීන් සමත් වුණා. ඒ ඇහැලියෙකුට හිඳුරංගල ලඳුකැලෑ ප්‍රදේශයක සංගව සිටියේදී නැගිට ගන්නව යා ඔවිට ගන්න ගන්න දිලානේ ගන්න බා කවුරු ගහන්නද කවුරු ගහන්නේ ඔවිට අදාළ කාන්තාව සොයා ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස කෝපයට පත්ව සිටි ප්‍රදේශවාසීන් මෙම කාන්තාවට පහර දීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණා. අනතුරුව ඇය පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. විශේෂයෙන්ම මෙහිදී ජනතාවගෙන් ලැබුණු සහයෝගය තම අගය කරනවා. ඒ ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාවගෙන් ලැබිච්ච සහාය නිසා තමයි ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනතාව හැසිරිච්ච ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. කොවිඩ් ආසාදිත රෝගියෙක් ඉදිරියේදී හැසිරිය යුතු ආකාරයට නෙමේ ජනතාව හැසිරුනේ. ඒ නිසා ඉදිරියේදී හෝ මෙවැනි අවස්ථාවකදී කොවිඩ් ආසාදිත තැනැත්තෙක් යම්මාකාරයක සැඟවිලා හිටියොත් සොයා ගැනීමකට ලක්ුණොත් මීට වඩා වගකීමෙන් කටයුතු කරන විට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයට අනුව ඇය ප්‍රකාශ කරන්නේ රෝහලින් කවුළුවකින් පිටවී ත්‍රිරෝද රථයකින් ගමන් කර බස් රථයකින් ගමන් කර පැමිණි බව ඇහැලියගොඩ ප්‍රදේශයට පසුව දරුවා තබා ඇය පිටව ගිය බව. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍යාසත්‍යතාවය ගැන පරීක්ෂා කරනවා. බුද්ධ්‍යාන්ත සමග එකතු වී යම්මාකාරයකට සත්‍ය වශයෙන්ම ඇය ත්‍රිරෝද රථයක ගමන් කර තිබෙනවා නම් බස් රථයක ගමන් කර තිබෙනවා නම් ඒ පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට සිදු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් වෙත නිර්දේශ කිරීමට ඒ අනුව කටයුතු කිරීමට නිරන්තරයෙන් අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 491 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 489 දෙනෙකු දේශීය වහඳුනාගත් පුද්ගලින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එම ආසාදිතින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 292ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 87 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 17ක්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 16000 ඉක්මවා ගියා. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණුකොට 6 වසරේ සිට 13 වසර දක්වා සෙසු පළාත්වල පාසල් හෙට දින ආරම්භ වීමට නියමිතයි. දින 51කට පසුව හෙට දින පාසල් විවෘත කිරීම සිදුවන අතර බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණුකොට 6 වසරේ සිට 13 වසර දක්වා සෙසු පළාත්වල පාසල් මෙලෙස හෙට දින විවෘත වෙනවා. හෙට දිනේදී බස්නාහිර පළාතෙන් පිටත පාසල් විවෘත කිරීමේදී අපේ අවධානය යොමු වී තිබෙන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, කුලී රථ, ත්‍රිරෝද රථ පිළිබඳව. නිරන්තරයෙන් අපි රථ වාහන රාජකාරී කරන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා දරුවන් ප්‍රවාහනය කිරීමේදී
කුමන ආකාරයකටද ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය රීතිවලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ මේ ගැන සොයා බලන්න මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ මෙම වෑන් රථ නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් නීතිමය කටයුතු කරන්න නමුත් අපේ එකම අරමුණ වෙන්නේ මේ දරුවන් කොවිඩ් රෝගය වැළැක්වෙන ආකාරයට ප්‍රවාහනය කරනවද කියලා බලන එක මුහුණු ආවරණ පැළඳගෙන ගමන් කරනවද ඒ ගැන රියදුරන් සහායකයන් උපදෙස් දීලා තියෙනවද යම් ආකාරයකට වාහනේ ආධාරක ඇල්ලීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව කටයුතු කරනවද මේ සියල්ල ඔවුන් පාසල් දරුවෝ නිසා ඔවුන්ට ඒ ගැන අවබෝධය අඩු වෙන්න පුළුවන් ඒ නිසා වාහනවල ගමන් කරන වාහන පදවන රියදුරන් සහායකින් කොන්දොස්තරවරුන් මේ අයගේ වගකීමක් වෙනවා ඉතින් ඒ නිසා ඒ වගකීම ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා ශ්‍රී ලංකා පොලිසියත් නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටිනවා කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සංගම් ඇතුළු පාර්ශව කිහිපයක්ම සිය විරෝධය පසුගිය දිනවල පළ කර තිබුණා. ඔවුන් සඳහන් කළේ සැලසුමක් නොමැතිව මෙලෙස පාසල් විවෘත කිරීමෙන් පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය වූ හොත් එහි වගකීම රජය බාරගත යුතු බවයි. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින දරුවන් පෙරලෙස ඔන්ලයින් ක්‍රමවේද හරහා සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර හෙට දින සිසු සැරිය පාසල් බස් රථ සේවාව බස්නාහිර පළාතේ හැර සිසු පළාත්වල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර එහි ගමන් කරන පාසල් සිසුන් නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ. මේ අතර ඇතැම් පාසල් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දෙමව්පියන් විසින් විස බීජ හරණය කිරීම සිදු කළේ මේ අයුරින්. බදාල රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරු දෙකට සිදු කිරීමට නියමිතයි. මේ අතර රාමඤ්ඤ මහානිකායේ නව මහානාහිමියන් ලෙස මකුලෑවේ විමල හිමියන් පත් කර තිබෙනවා. පසුගිය 17 වන දින අපවත් වී වතාල රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අද දින සවස දෙකට උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කරන අතර අපවත් වී වදාළ මහානායක හිමිපාණන්ගේ දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසූ මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයේදී අපවත් වී වදාළ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් වෙනුවෙන් ශෝක යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සිදු කරනු ලැබුවා. අලිපීච්ච නිර්හංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දිනුවන සඳහා කැපකරවිය කටයුතු කර වසර 98ක් කාලයක් ආයු වළඳා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහාන අග්‍රමහා පණ්ඩිත අධි ගෞරවනීය නාපාන ප්‍රේමශ්‍රී දාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුවපත් වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සංවේදීපත් වූ රාමහානිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ මහා රත්නයට මෙම ගරු සභාවේ ශෝකය පළ කළ යුතුය. විනායක මාහිමිපාණන් වහන්සේගේ ඒ ගෞරවනීය ආගමික සේවාව තුළින් අප රටේ බුදුදහම ආරක්ෂා කරන්නට ප්‍රයාගම ධර්මය සුරකින්නට අනුපමය සේවාවක් විනායක මාහිමිපාණන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරා. විශේෂයෙන්ම ඒ සේවාවන් රටේ පමණක් නොවේ ජාත්‍යන්තරවත් ඒ සේවාව ඉමහත් අගයීමකට ලක් වුණා. එනිසා මේ අවස්ථාවේ අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැඩි කනගාටුව ශෝකය මේ අවස්ථාවේදී පළ කරමින් විනායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරා.
මෙතර රාමඤ්ඤ මහානිකායේ නව මහානායක හිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කර තිබෙනවා. ඒ පල්ලේ කෙළේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභා රැස්වීමේදී උන්වහන්සේ රාමඤ්ඤ මහානිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කර තිබෙන අතර රාමඤ්ඤ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි නාහිමියන් අපවත් වීම හේතුවෙන් මෙලෙස උන්වහන්සේ මහානායක ධූරයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන් මාදාහන පූජෝත්සවය පැවැත්වෙන කුණ්ඩසලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය අද දින දහවල් 12 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගනේ කුණ්ඩසලේ නතරම් පොත 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනාගමනයේ සීමා කිරීමටද පොලිසිය තීරණය කර තිබෙනවා. යනෝ විකල්ප මාර්ග ලෙස මහියංගනය හසලක දෙස සිට මහනුවර දෙසට දහවණේ වන වාහන දිගන නගරයෙන් හරවා මැණිකින්න පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට දහවණේ කළ යුතු වන අතර මහනුවර සිට හසලක මහියංගනය දෙසට දහවණේ වන වාහන කුණ්ඩසලේ නතරම් පොත 621 හන්දියෙන් හරවා යග්ගහ පිටිය කිරිමැටිය මැණිකින්න නගර හරහා දිගන නගරයේ වෙත ගොස් මහියංගනයේ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට දිනේ ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එළමෙන දෙසැම්බර් මාස 10 වනදා පස්වරුවේ සිදු කිරීමටද නියමිතයි. මේ අතර අයවැය නිමාවට පත්වීමෙන් පසු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය දිනු කරන්න අධ්‍යාපනය දිනු කරන්න ඉතින් ඒ වගේ රටේ සංවර්ධන ඉලක්කයක් කරා යන අයවැය මේක නිකන් මිනිස්සු తాවකාලිකව සතුරු කරන අයවැය නෙමෙයි මේක තමයි නියම අයවැය අවුරුදු ගානකට පස්සේ නිදහසින් පස්සේ ආපු හොඳම අයවැය තමයි පිළිපත් කරලා තියෙන්නේ ප්‍රශ්න තියෙන්නේ ඡන්ද ලබා ගත්ත එක නෙමෙයි දැන් මේවා කොහොමද ඉෂ්ට කරන්න කියලා බොරු ගණන් ඇත්ත හැටියට මිනිසුන්ට පෙන්නලා ඊළඟ මාස 6 මාස 12 ජනතාව බලාපොරොත්තු වෙන දේවල් දෙන්නේ කොහොමද කියලා කොහොමද ණය ටික ගෙවන්නේ කියලා බලමු දැන් කොහොමද කරන්න කියලා 1994 ඉඳලා මේ කට්ටිය තමයි විධායක ජනාධිපති මේ රටේ අපිට සම්පූර්ණ මේ බලය තිබුණේ නැහැ ඒක තමයි ඇත්ත කනගාටුයි කියන්න මේ අයවැයේ පිටු භාගයක්වත් නැහැ කොවිඩ් වසංගතෙන් මේ රටේ පීඩණයට පත්වෙච්ච ජනතාව ගැන කතා කරලා ඒ සඳහා මේ රටේ ජනතාවගේ පීඩණය පිළිබඳව ආණ්ඩුවට මේක විහිළුවක් වෙලා තියෙනවා. අදුසහන නෙවෙයි මූල්‍ය ආධාර ඉල්ලන්නේ මේ රටේ මිනිස්සු. අපි මේ සටන පොදු ජනයා වෙනුවෙන් ගෙනියනවා. සර් ෆේල් එතරම් අපිට කියන්න පුළුවන් නේ. ඉතින් මම හිතන්නේ මේක රජය සමත් කවුරු හරි කියනවා නම් ආණ්ඩුව ෆේල් කියලා එයාට අයිති බලන්න තියෙන්නේ ආණ්ඩුව සමත් ජනාධිපතිතුමා සමත් අගමැතිතුමා සමත් අපි ඉස්සරහට වැඩ කරගෙන යනවා. මේකේ තියෙන සංවර්ධන වැඩ කරන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ ලොකුම ණය ගන්න අවුරුදු දෙක විදිහට 2021 සටහන් වෙනවා. ආදාය මාර්ග අයින් කළා. දුප්පතා බදු ගෙවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් හමේ මුස්සව සහය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.